ආයුබෝවන් මම සයුරි උනාලි අබේරත්න. මං අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මුල්ලමාවිය අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ගැන. ඔව්, අපි ප්‍රථමයෙන්ම බලමු බංගලාදේශ මුල්ලමාවිය අධ්‍යාපනයේ පෞද්ගලික අංශය පිළිබඳ පොඩි හැඳින්වීම. මූල්‍ය අංශය සහ ප්‍රතිපදාවට සැපීමේදී පෞද්ගලික අංශයට වැඩි කාර්යභාරයක් ඉටු කිරීමේ අවශ්‍යතාවයක් ඇත. ඓතිහාසික වශයෙන් අධ්‍යාපනයේ පෞද්ගලික සහභාගිත්වය නව ප්‍රපංචයක් නොවේ. බොහෝ සංවර්ධන වෙමින් පවතින රටවල අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා පෞද්ගලික අංශය කටයුතු කරනවා. ඉතින් පෞද්ගලික අංශය තමා මේ කටයුතු කරගෙන යන්නේ. රජයන් ආධාරක සේවා සැපයීම සඳහා පුද්ගලික ආයතන සමග වැඩියෙන්ම ගිවිසුම් ඇති කර ගන්නවා. රජය පුද්ගලික ආයතන සමග වැඩි වශයෙන් ගිවිසුම් ඇති කර ගන්නවා. ඔව්, මෙම තිරේ දැක්වෙන්නේ එම පෞද්ගලික ආයතනය. බංගලාදේශයේ තිබෙන පෞද්ගලික ආයතන පිළිබඳ තමා මේ තිරේ දැක්වෙන්නේ. පෞද්ගලික අංශයේ සේවාවන් ගැන කතා කරොත් වැඩි අවධානයක් යොමු කිරීම, හොඳ කළමනාකරණයක් ක්‍රියාත්මක කිරීම, වගකීම හා ප්‍රතිපදානවල ගුණාත්මකභාවය පිළිබඳ සැලකිලිමත් වීම, අමතර වටිනාකමක් ලබා දීමද මේ පෞද්ගලික අංශයේ සේවාවන් හැටියට අපට සලකන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න යන්නේ පෞද්ගලික අංශයේ කාර්යභාරය හා වගකීම ව්‍යාපාර අරමුණු ඉටු කිරීම. පෞද්ගලික අංශයේ කාර්යභාරය හා වගකීම ව්‍යාපාර අරමුණු ඉටු කිරීමයි.